ඔබලාට කියාගෙන ගියේ ඔලිම්පික් තරගයේ අපි තිබ්බා. ඒ ඔලිම්පික් තරගයේදී අපේ ක්‍රීඩ ක්‍රීඩිකාවෝ හඬ මොණ්ඩ ගියත් මාස්ක් එක පාවිච්චි කරන්න බෑ, නිදා ගන්න ගියත් මාස්ක් එක පාවිච්චි කරන්න බෑ, දුවන්න ගියත් මාස්ක් එක පාවිච්චි කරන්න බෑ. හැබැයි එහෙම වුණත් මේ ඔලිම්පික් තරගයට 10,000ක් ආවත් අපි එතනින් කොරෝනා පොකුරක් ඇති කරගත්තේ නැහැ. ඒකට මූලික හේතුව අපේ දරුවෝ හොඳට වතුර බොනවා, හොඳ දේවල් කනවා, අපි අපේ තරුණකම තියාගන්නවා, ව්‍යායාම් කරනවා. මේක නිසා අපේ ප්‍රතිශක්තිකරණය ඉතා වැඩි. ඒ නිසා අපිට එකෙන් බේරෙන්න පුළුවන් වුණා. තවත් විදිහකට කියනවා නම් බලන්න හදිසියෙන්වත් ඒ ඔලිම්පික් තිබ්බේ නැත්තම් මොන තරම් අපරාධයක්ද. ඒ වගේ මම ඉතාම කනගාටුවෙන් ඉන්නවා මේ අපේ පුංචි දරුවෝ දැන් අවුරුද්දක් එකමාරක් දැන් දෙකටත් ළඟයි ඉස්කෝලේ යන්න නැතුව ඉන්න එක ගැන. මේ රට වහගෙන ඉන්න එක ගැන. රටේ රට දුප්පත් වෙගෙන එන එක ගැන. ඇත්තටම මේ වෙලාවේ මම කියන්නේ පක්ෂ දේශපාලනයෙන් තොරව එහෙම නැත්නම් ආගමිකයෙන් තොරව අපි සියලු දෙනාම එකතු වෙලා මේ කොරෝනාට විරුද්ධව අපි තිෂ්ඨ ගන්න ඕන. ඉක්මනින් අපි ලොක්ඩවුන් එක නැති කර ගන්න ඕන. එහෙමනම් මම හිතන්නේ මේකේ මූලික වගකීමක් තියෙනවා අපේ පුංචි දුවලා පුතාලට තමන්ගේ අම්මලා තාත්තලා වරස්සා කර ගන්න අතරේ පුතාලත් මේකට සම්බන්ධ වෙලා කොහොමාරි අපි ඉක්මනින් ඉස්කෝලේ අරගමු තරඟ වලට වදිමු කියලා කියන්න. දෙවෙනි කාරණේ මට පුතාලට මම දැන් මේ කොරෝනා කතන්දරය ගැන කිව්ව ඇති නැවති නැවති නමුත් මම කැමැති පුතාට පින්තූරු මගේ කතාව පටන් ගන්න පාසල් දරුවෝ නිසා පත්‍ර කෑලි දෙකක් මේ බලන්න මේ පත්‍රයේ පේනවා ඇති මේ 1992 ජාතික ක්‍රීඩා උළෙල මේ ක්‍රීඩා උළෙලේ මේ ඉන්නේ දක්ෂතම ක්‍රීඩකයයි ක්‍රීඩිකාවයි මේ තමයි දමයන්ති දර්ශයි මහේෂ් පෙරේරායි දෙන්න මේ ඉන්නේ සුගත් තිලකරත්න දිනපු මීට් එකක් මේ ඉන්නේ නයන්ති කුමාරි චන්ද්‍රසේන මේ දුරපැනීමේ වාර්තාව පිටුපස්සෙ එක මේක මට මේ ඊපෙරේදා ගෙදර අස්කරනකොට හම්බුණා මම මේක පෙන්වුවේ මේ දරුවෝ මීට අවුරුදු 25කට නැත්නම් 27කට ඉස්සෙල්ලා තමයි මේ දක්ෂකම දැක්වේ ඒ ඉස්කෝලේ හැබැයි දන්නවද මේ ඒක පෙන්නපු තර්ෂයි අපේ මහේෂ් පෙරේරායි දෙන්නම ඔලිම්පික් තරගයට ගියා ඒ වගේම අපේ නයන්ති කුමාරි චන්ද්‍රසේන පොදු රාජ්‍ය මණ්ඩලීය ආසියාතික තරගවලට ගියා විතරක් නෙමෙයි ඔය තුන් දෙනාගෙම ශ්‍රී ලංකා වාර්තාවලුත් පිහිටෙව්වා කොහොමද අවුරුදු අර අර පොඩි කාලේ මේ 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 පාසලෙන් ආපු දරුවෝ හැබැයි ඒගොල්ලන් නිසි විදියට පුහුණු වෙලා එතෙන්ට ආවයින් පස්සේ ඒගොල්ලන්ට පුළුවන් වුණා මේ මේ ඔක්කොම දිනා ගන්න මම මේකෙන් කියන්න හදන්නේ අද ඒ අය පුතේ ඔලිම්පික් ගියා නෙමෙයි දිනුවා නෙමෙයි මූලික කාර්ය අද ඒගොල්ලන් බොහොම සතුටින් ජීවත් වෙන අය ඒගොල්ලන් වාහන අරගෙන ගෙවල් දොරවල් අදගෙන හොඳ රැකියාවල් කරලා ඉන්න අය ඉතින් පුතාලට මම මේක පෙන්වුවේ අද පුතාලත් එහෙම අය එතකොට පුතාලටත් පුළුවන් අවදාරි දවසක මේ දර්ශලා මහේස් අයියලා නැත්තම් නයන්තිලා වගේ එතෙන්ට එන්න ඒක නිසා මම මේ පත්‍ර කෑල්ල පෙන්වුවේ ඒක මගේ පුංචි කාලේට මම යන්න කැමති පුතේ මම හිතන්නේ සමහර අය අහලත් ඇති නමුත් මට මුලින්ම කියන්න ඕන මම පුංචි කාලෙත් කවදාවත් මල්ල ක්‍රීඩා වලට සම්බන්ධ වෙලා හිටියේ නැහැ ක්‍රිකට් ගහා හිටියේ දවසක මගේ යාළුවෙක් හිටියා ඕල් අයිලන්ඩ් මීට් එකට තරඟයට ඉදිරිපත් වෙලා ඒ දරුවා එnde ඉන්නකොට මේ ඕල් අයිලන්ඩ් මීට් එකට එnde ඉන්නකොට හැමදාම බැරි ළමයි ඉස්සරහින් තියලා දුවලා යා පුරුදු වෙන විදියක් තිබුණා ඒකට අපි දැනුත් කරනවා ඒකට කියන්නේ හැන්ඩිකැප් රේස් දැන් මට මතකයි දවසක් මම ක්‍රිකට් බැට් එකක් අරන් එනකොට අනේ සුරී මට උදව් වෙන්න ඇවිල්ලා ඉස්සරහින් ඉඳලා දුවන්න කිව්වා එහෙම දුවන්න කිව්වහම ඒකේ හිටපු ගණන් මම ඒ ඉස්සරහින් ඉඳලා තිව්වා ගණන් උගන්න මාස්ටර් කෙනෙක් මේක බලන් ඉඳලා කිව්වා සුරී මට පේන්නේ ඔයාව එයාව අල්ලගන්න බෑ වගේ කියලා බෑවතේ කිව්වහම ඒගොල්ලන් කරපු වැඩේ ඊළඟ දවසේ මට ඒකට දුවන්න කිව්වා මම ඒකට දිව්වා දිව්වම මම දිනුවා පුතේ එතකොට මම දුවලත් නෑ දන්නෙත් නෑ නමුත් මම දිනුවා ඉතින් මට මේ වෙලාවේ මට පුංචි කතාවක් හැමදාම කියන එකක් තියෙනවා ඒ තමයි මේ වලි කුකුළු රංචුවක් බිත්තර දාලා තිබුණාට ඕකට ඇවිල්ලා උකුස්සෙකුත් බිත්තරයක් දැම්මත් පස්සේ මේ බිත්තර ටික ඔක්කොම බිඳිලා පැටව වැදුනට පස්සේ අර උකුසු පැටියයි අර වලි කුකුළු රංචුවයි බිම ඉදගෙන පහුරුකක හනවා හන ගමන් අර උකුසු පැටිය දැක්කලු ලොකු උකුස්සෙක් උඩ ඉලිලා යනවා එතකොට ඇහුවලු මොකෙද යන්නේ කියලා එතකොට කිව්වලු ඌ අපි වගේ එකෙක් නෙමෙයි ඌ හරි බලවත් ඌට අපි වට වගේ අමාරු නෑ හොයාගෙන කන්න ඌට හරි ලේසියි ටක් ගාලා මෙහෙම හොයාගෙන කන්න කියලා කිව්වලු එතකොට අර උකුසු පැටිය කියනවලු අනේ මටත් උකුස්සෙක් වෙන්න තිබුණා නම් කියලා මම මේක කිව්වේ පුතේ මටත් එහෙමයි මම දැනගෙන හිටියේ නෑ මට දුවන්න පුළුවන් කියලා මම ඉදිරිපත් වුනේ නැත්තම් මට කවදාවත් එතෙන්ට එන්න හම්බෙන්නේ නෑ හැබැයි ඒකෙන් මම කියන්න හදන්නේ මේ ඉස්කෝලේට තෝරගෙන තියෙන්නේ පුතේ එහෙම උකුසු පැටවු ටිකක් තමයි අපි නිකම්ම නිකන් නෙමෙයි තෝරලා බල්ලයි මේ ක්‍රීඩා පාසලට දරුවෝ තෝරගත්තේ ඔබලා තෝරගෙන අවිල්ල තියෙන්නේ ඒ මේ සර්ලා ගිහිල්ලා උකුසු පැටවු ටිකක්
දැන් පුතාලට අනිත් අය වගේ දුක් විඳින්න ඕනේ නැහැ හොයාගෙන කන්න පුතාලට මේ අපේ අනේ අපේ හිත හිටපු පරණ ක්‍රීඩකයන්ට පුළුවන් වුණා නම් ඔයතනට එන්න අපි බොහොම කාලෙ අවුරුදු 50කටත් ඉස්සෙල්ලා ඉඳලා මෙතෙන්ට එන්න පුළුවන් වුණා නම් පුතාලටත් මේ ක්‍රීඩාව හරහා එළියට එන්න පුළුවන් කියලා කියන්නයි මට විශේෂයෙන් ඕනකම තිබුණේ මගේ පුංචි කාලේ කතා කරලා මට එතනදි කියන්න ඕන දැන් මාව අර මම මම දිනපු හින්දා මම පාසලේදී මම එක පාට ඉඳලා අර ළමයට එක දුවන්න කිව්වා මම දිනුවා දිනලා තමයි මම ක්‍රීඩාවට ආවේ ආවම ඒ සර් ඒ කියන්නේ ජෝසප් මාස්ටර් මාව කොළඹ එක්කගෙන ආව සුදු කලිස මිත්‍රද ගාන සාන්ත පීතර විද්‍යාලයට ඒකට ආපුවම ඒකෙදි මීටර් 100 දිව්වා මම මීටර් 100ක් දිව්වා 200ක් දිව්වා දුරපැනීමක් දිව්වා කරා මේ ඔක්කොම තුනම මම දිනුවා ඒව වාර්තාවල් කියලා කිව්වා මීටර් 100 තප්පර 10.9 කියලා කිව්වා හැබැයි මම ඒ කාලේ ඇත්තටම දැනගෙන හිටියේ නෑ මේ 1968 මීට අවුරුදු 52කට ඉස්සෙල්ලා මම මල්ල ක්‍රීඩකයෙක් නෙමෙයිනේ තප්පර 10.9 කියන්නේ අය 8.9 කිව්වොත් මට ඒක අදාළ නැහැ මම දැනගෙන හිටියේ නෑ හැබැයි පහුවදා ඉරිදා පත්‍රයේ පත්‍රයේ හෙඩ්ලයින් එකක් ගියා first ever school boy to break the 11 second barrier කියලා. කියන්නේ තප්පර 11කට අඩුවෙන් ලංකාවෙන් මීටර් 100 දිව පළවෙනි පාසල් ශිෂ්‍යයා මම. ඒ විතරක් නෙමෙයි මට ජාතික තරගේවත් කනිෂ්ඨ මල්ල ක්‍රීඩා තරගේවත් එහෙම නැත්නම් පබ්ලික් ස්කූල් ප්‍රසිද්ධ පාසල් වල මල්ල ක්‍රීඩා තරගේවත් කිසිම තරගයක උණගැනිලවත් දුවන්න බැරුව ගියේ නැහැ. දුවපු එකම එකකවත් වාර්තාවක් පිටවන්න බැරුව ගියේ නැහැ. හැම එකකම ඒ වල වාර්තාවක් පිටවන්න පුළුවන් වුණා. ඉතින් ඊට පස්සේ තමයි මම ඔය ශ්‍රී ලංකා වාර්තාවට ගියේ ඔලිම්පික් ගියේ ආසියාතික පදක්කම් දෙන්නේ. ඒකම මට කියන්න ඕන අපිට මගේ ළඟ හිටපු තව ක්‍රීඩකයෝ ගණනාවක් උදාහරණයකට කියනවා නම් රොහාන් ප්‍රදීප් කුමාර අද ඉන්නේ ඇමරිකාවේ බොහොම සතුටින් ඉන්නවා. එයා තප්පර 45 ගානේ අද දුවන්න ලේසි නෑ ළමයෙකුට කරන්න. හැබැයි එයා 13 පාරක් දුවලා තිනවා ඒ තප්පර 45 ගානකට. ඒ වගේම අපේ ප්‍රසන්න අමරසේකර ආසියානු සූර්යතර තරගයේ රම්පදක්කම් දිනපු කෙනෙක් එහෙමයි ඉන්නේ බොහොම ටික දෙනෙක්. ඒ එහෙම ආසියාව දිනුවා. ඒ වගේම රංග විනෝලවන්ත ක්‍රීඩක කියලා ක්‍රීඩකෙක් හිටියා. ඒ ක්‍රීඩකයා පාසල් කාලේ පාසල් ශිෂ්‍යෙක්. ඔහු යූත් එකටත් ගියා වර්ල්ඩ්. ඔහු කනිෂ්ඨ එකටත් වර්ල්ඩ් එකට ගියා. ඔහු ඔලිම්පික්ස් වලට ගියා. පොදු රාජ්‍ය මණ්ඩලයට ගියා. ආසියාතික තරගයට ගියා. දකුණු ආසියා තරගයට ගියා. සියලුම ජාත්‍යන්තර තරගවලට සහභාගී වෙච්ච ක්‍රීඩකෙක්. මේ ඔක්කොම පාසල් කාලේ මම හොයාගත්ත දරුවෝ. ඒ වගේම තමයි ශ්‍රේහාන් අබේපිටිය. ශ්‍රේහාන් අබේපිටියත් මම අවුරුදු 14 දී තරග ගත්තේ. හැබැයි එයා කොහොම ක්‍රමයෙන් ගිනල්ලා ගිනල්ලා අන්තිමට එයා මට මතකයි පොදු රාජ්‍ය මණ්ඩලයේ තරගයට යනවා. මම ඒක එක සිද්ධියක් විතරක් කියන්න. උදාහරණයකට කියනවා නම් ශ්‍රේහාන් අබේපිටිය ගියේ මීටර 100යි මීටර 104යි දුවන්න. ඉවවාම මෙයා පළවෙනි සැරේට මීටර 100 දිනුවා. පොදු රාජ්‍ය මණ්ඩලයේ තරගේ දිනනවා කියන එක එහෙම ලීචි වැඩක් නෙමෙයි. නමුත් එයා රම්පදක්කමක් දිනුවා. දුල්ලා ඉවරුනහම මම ඔක්කොම අනිත් ළමයි ටිකට කතා කරලා කිව්වා පුතේ අපේ ඉන්නේ හොඳම ළමයා 100 මීටර් දුවන්න අපි කොහොම හරි 100 රිලේ එක දිනන්න ඕන අපි දිනුවා එතකොට දිනුවාම අපි මේ මීටර් 100 මීටර් රිලේ එක දිනුවා ඊට පස්සේ මට ශ්‍රේහාන් ඇවිල්ලා කිව්වා සර් මම එහෙනම් මේ 200 එකටත් මාව දාලා තියෙනවා මම ඒක නොදුවා ඉන්නා එතකොට මම කල්පනා කරා කොහොමද මම මේ දරුවව දුවන්නේ දැන් මේකට පස්සේ මම කතා කරා එතකොට මම එයාට කතා කරලා කිව්වා පුතේ ඔයා දැන් 100 මීටර් දිනුවා ඒක දිනුවේ ඔයාට ඔයා රිලේ එක දිනුවා ඒක දිනුවේ රටට හැබැයි මම එකක් කියන්නම් ඔයාගේ අම්මා ඉන්නේ බොහොම අසනීපේ එයා මුදල් අතිනුත් එයා ටිකක් මේ දවස්වල අමාරුවෙන් ඉන්නේ ඔයාට මේ මෙඩල් එකට මුදලකුත් ලැබෙනවා අපි ඔයාගේ අම්මා වෙනුවෙන් මේ 200 මීටර් දුවමු කියලා එයා දිව්ව විතරක් නෙමෙයි අපි ඒ ග්‍රාම පදක්කම දිනුවා එහෙම අවස්ථා ගණනාවක් තියෙනවා මට ඉතින් ඒ වගේම මට කියන්න ඕන තව එක සිද්ධියක් විතරක් මගේ ගැන ඒ තමයි මම ඔලිම්පික් දුවනකොට ඔලිම්පික්ස් වල මන් දිව තප්පර 21.31කට මීටර 200 ඒක එදා ආසියාවේ තිබිච්ච වේගවත්ම කාලේ. එතකොට මේ කාලේ සාමාන්‍ය 21.4කට වගේ තමයි ආසියාව දිනන්නේ. එතකොට මම ආවේ ඇත්තටම ආසියාවේ රම්පදක්කම දිනන්න මීටර 200. හැබැයි එතෙන්ට ආපුවාම මගේ මැනේජර් රොටරි ජාවදන කියන එකේන මට කතා කළේ කොහොමද සුනිල්? කුංචි ප්‍රශ්නයක් තියෙනවා. ඔයාගේ මීටර 200යි 404යි ඔයා දෙකටම දුවන්න දාලා තියෙනවා. හැබැයි මේ දෙක ක්ලෑෂ් වෙනවා. දැන් ඔයාට වෙනවා මේ දෙකෙන් එකක් තෝරගන්න කියලා. එතකොට මං කිව්වා ඇයිසේ නැත්තම් මේ දෙකම දුවන්න බෑ. එකක් තමයි අපිට පුළුවන්. මේ දෙකම දිනන්න chance එකක් තියෙනවා. ඔයා හැබැයි කැමති එකක් තෝරගන්න පුළුවන්. මං ඇහුවත් සර් කියන්නේ මොකක්ද මට? එතකොට මෙයා කිව්වා සුනිල් මීටර 100ක් 200ක් නෙමෙයි එක්කෙනෙක්ව අහම්බෙන් හදාගන්න පුළුවන් ආසියාව දිනන්න. හැබැයි කණ්ඩායමක් හදලා දිනනවා කියන්නේ රටට දුවන එක. මේ එකක් කරන එක ඇත්ත ලේසි නෑ කියලා කිව්වා.
ඊට පස්සේ මම කරපු වැඩේ හොඳයි එහෙනම් මම මීටර 200 දුවන්නම් මම මීටර 400 දුවන්නම් කියලා දිව්වා දන්නවද ඒකෙදි අපි මගේ මීටර 200 රම්පදක්කම නෙමෙයි ප්‍රශ්නේ මීටර 400 රම්පදක්කම දිනුවා ඒ විතරක් නෙමෙයි අවසානට මට කියන්න ඕන ඉත වෙනකන්වත් කණ්ඩායම් තරගයක් මේ ලංකාවේ දිනලා නැහැ ආසියාතික තරගයක මේ 400 හැරෙන්නේ ඒ වගේම මට පුතාලට තව දෙයක් කියන්න ඕන එක උදාහරණයක් මම කියන්න පුතාලා දන්නවා සංගක්කාර මම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හිටපු නිසා මම මේක කියන්න දන්න නිසා සංගක්කාර කොළඹට ආවේ ඉගෙන ගන්න එයා හොඳටම ඇඩ්වාන්ස් ලෙවල් කරලා විභාගේ පාස් වෙලා ලෝයර් කෙනෙක් හැටියට ඇතුළු වුණා කොළඹ විශ්වවිද්‍යාලයට හැබැයි ඒ කාලේ යා ක්‍රිකට් උත් ගැහුවා පස්සේ යාට ප්‍රශ්නයක් ආවා මම ක්‍රිකට් ගහනවද එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයට යනවද ඇයි ඒ විශ්වවිද්‍යාලෙන් කිව්වා නිවැරදි ඒ විශ්වවිද්‍යාලයට එන්න ඕන අවම වේවත් එන්න බැරි නම් මේ විශ්වවිද්‍යාලේ ඉන්න බෑ කියලා එතකොට යාට තීරණය කරන්න වුණා මම විශ්වවිද්‍යාලේ ඉන්නවද නැත්නම් ක්‍රිකට් ගහනවද ඒ අන්තිමට තීරණය කරා විශ්වවිද්‍යාලේ ඉන්නතු ගිල ක්‍රිකට් ගහන්න පුතේ අද මම කියන්නේ දැන් එයා විශ්වවිද්‍යාලේ ගියා නම් එයා ලෝයර් කෙනෙක් වෙයි හැබැයි එයා උනේ ක්‍රිකට් කෙනෙක් දැන් පුතාලා මට කියන්නකෝ සංගක්කාර තරම් හම්බ කරන්න පුළුවන් ද ක්‍රිකට් කෙනෙක් මේ ලෝයර් කෙනෙකුට මෙහෙම නැත්නම් පුතාලා හිතනවාද මේ ලෝකේ එයාව තරම් හඳුනගනි කියලා ලෝයර් සංගක්කාරව මේ ක්‍රිකට් සංගක්කාරව තරම් මීටත් වඩා මිනිස්සු කොයි තරම් ආදරය කරනවද සංගක්කාරට ඒ වගේම තමයි පුතාලට මම එක උදාහරණයක් විතරක් කියන්නම් සංගක්කාර විතරක් නෙමෙයි අපේ ජාතික ක්‍රීඩකයෝ හිටියා ගණනාවක් ඒ අය අර ඉන්දියාවේ IPL තරඟයට ගිහිල්ලා මාසයක් තරඟ කරොත් දිනුවොත් නෙමෙයි පුතේ තරඟ කරොත් කෝටි 15ක් දෙනවා බලන්නකො ක්‍රීඩකයෙකුට කරන්න පුළුවන් ගාණ දැන් කෝටි 15ක් පුතාලට හම්බ වෙනවා නම් කොහමද ගියක් ගන්නද එහෙම නැත්නම් කාර් එකක් ගන්නද මොකද්ද BMW එකක් ගන්නද මොකද්ද බැරි සල්ලි ටික බැංකුවේ දාගෙන ඉන්න බැරිද මාසිකින් දැන් එහෙමයි හරියට හිටියා ඉතින් මම මේකෙන් කියන්න හදන්නේ පුතේ ක්‍රීඩකයන්ට අපේ කාලෙත් එහෙම කරා ඊට පස්සේ මේ අපේ දර්ශලා මහේෂ්ලාගේ කාර්යය කරා අපි මේ ඒ වගේම සංගක්කාරලත් මේ කාර්යය කරා එතකොට මම මේකෙන් කියන්න හදන්නේ පුතාලට පුළුවන් අපි ඒකට යන්න නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා දැන් මේකට මම පුතාලට කියන්න ඕන හුඟක්ම විශේෂ දෙයක් තියෙනවා ඒ තමයි අපි මෙතෙන්ට දැන් කොහොමද මෙතෙන්ට එන්නේ දැන් මම කියනවා මෙන්න සුනිල් ගුණවදන්ල හැටියට අපි ඒ කාලේ ඉඳන් ස්කෝල් ඉඳන් දුවලා ඔලිම්පික් යනකම් දුවලා මෙතෙන්ට ආවා දැන් මේ දමයන්ත දර්ශල ඔක්කොම කරලා මෙතෙන්ට ආවා දැන් සංගක් කරලා මෙතෙන්ට ගෙතෙන්ට ආවා දැන් කොහොමද ආවේ ඒක මම හිතන්නේ පුතාලට වැදගත් වෙයි කියලා පුතේ මේකට දැඩි අදිස්ථානයක් තියෙන්න ඕන මම මේක කරනවා කියලා ඒක තමයි පළවෙනි කතන්දරේ නිවැරදි පුහුණුවක් තියෙන්න ඕන තමයි අනිත් පුතාලගේ කාලේ වෙනුවෙන් වැය කරනවා තමයි දැඩි අදිස්ථානයක් තියෙන්න ඕන මම මේ කාර්යය කරනවා මං කොහොමාරි හොඳ ක්‍රීඩකෙක් වෙනවා මම මේ ජාතික තරඟේ දිනනවා ජාත්‍යන්තර තරඟේ දිනනවා එහෙම කියන අදිස්ථානයක් ඕන මං එක උදාහරණයක් විතරක් කියන්නම් එක උදාහරණයක් විතර පුතාලට කියන්නම් ඒ තමයි පළවෙනිම එක මට මතකයි මම මීටර 100 දුවන කාලේ ඉස්කෝලේ තප්පර 10.9කට දිව්වා ඒ කාලේ තප්පර 10.9කට දිව්වාම ඒ වෙලාවේ ශ්‍රී ලංකා වර්තාව තිබුණේ 10.8යි මට එකපාරට හදිසියෙන් මගේ උපන්දිනේ දවසේ 21 වෙනි උපන්දිනේ දවසේ ආව තරගයක් මට හිතුණානේ 21 වෙනි උපන් දවසේ මට පුළුවන් නම් ශ්‍රී ලංකා වර්තාව පිටවන්න මේක මට ඕන වුණා මං කරේ මගේ මුළු කාමරේ වටේටම ගැහුවා තප්පර 10.7යි කියලා ඇඳෙත් ගහගත්තා මම මුළු කාලෙම දැඟලුවේ කොහොමහරි මම මේ උපන්දිනේ දවසේ මගේ ශ්‍රී ලංකා වර්තාව තියන්න ඕන කියලා පුතාලා දන්නවද ඒ තරගේ දිව්වා මම මීටර 100යි 200යි දෙකම ශ්‍රී ලංකා වර්තාවට දිව්වා මං දුවන්න හිටන් හිටියේ 10 7කටනේ නෑ මං 10 5කට දිව්වා ඒක අවුරුදු 25ක් ලංකාවේ තිබුණා මම මේකෙන් කියන්න යන්නේ පුතේ දැඩි අදිස්ථානෙට බොහෝ දේ කරන්න පුළුවන් කියලායි ඔය විතරක් නෙමෙයි තවත් දෙයක් කියන්නම් පුතාලට උදාහරණයක් ගන්න පුතේ දිනේෂ් ප්‍රියන්ත පුතාලා දැක්කද ඊයේ පෙරේදා අපේ ආබාධිත තරගයට ගිහිල්ලා ලෝක වර්තාව පිටේවා සම්පදක්කමක් දිනුවා අනේ පුතා එයා ඇත්තම රණවෙවෙක් එයා අපි වෙනුවෙන් මේ රටේ යුද්ධ කරන්න ගිය කෙනෙක් ඔහු ඉදිරියට ගිය කෙනෙක් ඒකයි ඔහුට වෙඩි වැදුනේ උරි අතට බලන්නකො හිතලා මේ අතට වැදිලා අත කුඩු වෙන්න වෙඩි තියලා අතක් පන්නේති කරපු ජීවසන්න පුළුවන් වැරදිලාවත් ඔක පොඩ්ඩක් එහාට මෙහාට වුණා නම් කොහෙද නවතින්නේ ඔළුවට හරි පපුවට හරි වැදුණා නම් එයා අපි වෙනුවෙන් මේ ජීවිතේ පූජා කරනවා නේද එදා එහෙම රණවෙරුවෙක් හැබැයි එයාගේ අත අහිමි වුණාම කොච්චර නම් දුක හිතෙන්නේ නැද්ද ඔය තරම් තරුණ කාලේ අතක් නැති වුණාම කොයිතරම් පවුද එයා කොයිතරම් අධෛර්ය වෙන්න ඕනද හැබැයි බලන්නකො පුතේ එයා වෙනුවට අයත් ක්‍රීඩාව තෝරගත්තා එයා ජෙවලින් එක තෝරන්න පටන් අරගෙන
එයා පුහුණුවෙන් කටයුතු කරා. අපි හැමදාම ටොරින්ටන් යන අය අපි එතෙන්ට ගියාම අපිට පේනවා කොයිතරම් හොඳට එයා පුහුණු වෙනවද කියලා. මට මතකයි ඔහුගේ පුහුණු කරු අපේ නිසාන්ත ප්‍රදීප් නිසාන්ත හැම වෙලාවෙම මම දන්න හොඳම ගතිගුණ තියෙන එම නැත්නම් අහිංසක එහෙමත් නැත්නම් බොහොම අනිත්‍යයට ගරු කරන පුහුණු කරුවෙක්. ඒ පුහුණු කරුවා ළඟ තමයි හුඟක් විසිකරන ක්‍රීඩාව ඉන්නේ. හැබැයි මේ 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 ප්‍රියන්ත මට මතකයි අවුරුදු දෙකක් නෙමෙයි තුනක් මේ ඊසරේ ඊපාර ඔලිම්පික් තරගෙදී එයා පදක්කම දිනුවා. මේකට බොහොම මහන්සි වුණා. කොයිතරම්ද කියනවා නම් පුතේ එයා මේකෙදි අන්තිමට දිනුවා විතරක් නෙමෙයි ලෝක වාර්තාව ඔබට පිටෙව්වා. මට හුඟක්ම සතුටු මුකුත් නෙමෙයි අපේ රට වෙනුවෙන් එයාගේ ජීවිතය දෙන්න ගියේ කෙනෙක් ඒකෙන් බේරිලා ඇවිල්ලා තවත් අපේ රට මේ තරම් කීර්තියට පත් කරපු එක ගැන. අනේ පුතේ මාසෙකට ක්‍රිකට් ගැහුවාම IPL එකට ගිහිල්ලා කෝටි 15ක් දෙනවා නම් මේ දරුවට කෝටි 15ක් දුන්නොත් කවුද? මං හිතන්නේ මේ මේ වෙලාවේ මට ක්‍රීඩා ඇමතුමා ගැන කියන්න ඕනේ. මොකද මේ වෙලාවේ අන්තිම වෙලාවේ මම දන්නවා ක්‍රීඩා ඇමතුමා වුන්ට බොහොම උදව් කරා. වුන්ට අභිමානයක් කරන් දුන්නා. වුන්ට හොටල් හොඳ හෝටල් වල තිබ්බා. හොඳ කෑම බීම දුන්නා. හොඳ විදියට යන්න දුන්නා. ඒ වගේම ඔහුට විශාල මුදල් දෙන තියාග පරිත්‍යාග දෙනවා කියලා කිව්වා. අනේ ඇමතුමා මම නම් හිතන්නේ ඔහුට IPL එක දුන්නා වගේ කෝටි 15ක් දුන්නත් පවුනේ. මොකද ඔහු ජීවිතේම එයින් සාර්ථක කරගනීවි. මේ තමයි අධිෂ්ඨානයට කරන්න පුළුවන් දෙයක් කියලායි මම පුතාට කියන්නේ පුතේ. ඊළඟට මම පුතාලට විශේෂයෙන් කියන්න ඕන දැන් අපි දැන් මේ කතන්දර කියනවා මොනවා කිව්වත් දැන් මේ කොරෝනා හින්දා අපි අතරමං වෙලානේ ඉන්නේ. දැන් අපි කොහොමද පුහුණුවේ? මොනවද අපි කරන්නේ? අනේ පුතේ මට එක දෙයක් කියන්න ඕන. අපි කොරෝනා කියලාවත් නැත්තම් මොනවා කියලාවත් අපිට අපිට අතපස් වෙන දේවල් ආයේ කව කරගන්න බෑ. මන් දන්නේ මේ රටේ අවුරුදු දෙකක් විතර පාසල් වහලා තිබුණොත් අවුරුදු කීයකට මේක අපේ රටේ ජාතියට බලපායිද කියලා. මට තියෙන ප්‍රශ්නේ මම පුතාලට කියන්නේ ක්‍රීඩාවෙදිත් එහෙම තමයි. අපි මේ පාසල් මැත්තේ මේ තියෙන තරග ප්‍රවෘත්ති නැත්තම් ආයේ ඒ තරග කවදාවත් වන්න හම්බෙන්නේ නැහැ. අපිට ගිය අවුරුද්දේ ඉත ඉස්සලා අවුරුද්දේ අපේ කනිෂ්ඨ ක්‍රීඩකයෝ ජාත්‍යන්තර වටින් ජයග්‍රහණය කරන්න තිබිච්චේවා නැති වෙන්න තිබුණා. හදිසියෙන්වත් පැරා ඔලිම්පික් කරන්න තිබුණ නැත්තම් කෝ අපිට ලෝක වාර්තාව කෝ අපේ දිනේෂ් දත්තකම් පිළිබඳ අවස්ථාව දැන් ඒක පුතාලට නැති වෙලා තියෙනවා. ඒක නිසා මම පුතාලට එක දෙයක් කියන්න කැමතියි. පුතේ එන අවුරුද්ද වෙනකොට අපිට කොහොමත් මම විශ්වාස කරනවා අපිට ආයෙත් මේ තරඟ වලට සහභාගී වෙන්න පුළුවන් වෙනවා. අපි ඉක්මනින් ඉන්ජෙක්ෂන් ටික දාගනීවි. අපි සිරිත් විරිත් වලට මේ අය පුරුදු වෙවි. පුතාලගේ ස්කෝල ඉක්මනට අරින්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ. එතකොට අපි ඒක බලාගෙන දැන් මොකද කරන්න ඕන? ජෙනරල් ෆිට්නස්. තමුන් මොන ක්‍රීඩාව කරත් කමන්නේ. උතන ඉන්නේ මල්ල ක්‍රීඩා කරන අය විතරක් නෙමෙයි. මොන ක්‍රීඩාව කරත් තමුන්ගේ ශක්තිය නැත්තම් තමුන්ගේ දරා ගැනීම හැකියාව දියුණු කරගන්න ඕන. මෙතනදී මම කියන්නේ පුතේ කන්දක් තියෙනවා නම් ඒකේ දුවන්න. පඩි පෙළක් තියෙනවා නම් ඒකේ දුවන්න. පාත් එකක් තියෙනවා නම් ඒකේ දුවන්න. ගේ ළඟ කන්දක් තියෙනවා නම් ඒකේ දුවන්න. හැම දවසක් කරක්ම මේක කරන්න ඕන. ඒ වගේම තමයි ශක්තිය උපදවන ව්‍යායාම් කරන්න ඕන. ඒකෙන් මම මගේ වචනේ මට දැන් පෙන්නන්න විදියක් නැහැ. නමුත් ස්කොට් එක කරන්න පුළුවන් නම්, ඩිප් කරන්න පුළුවන් නම්, මේ බඩට ව්‍යායාම් කරන්න පුළුවන් නම්, ඒ කියන්නේ කකුල් දෙකටයි අත් දෙකටයි බඩටයි බොහොම ශක්ති වර්ධන ව්‍යායාම් කරන්න ඕන. බාග වෙලාවට පොඩි පොඩි උපකරණ හදාගන්නත් පුළුවන්. ගෙදර මොනවා හරි බර එකක් තියෙන්නත් පුළුවන්. නොතිබුණත් ඔන්නේ ඕනේ. ඒ කියන්නේ වාගේ වේට් එකෙන් විතරක් වුණත් කරලා ඒක දිගටම කරන්න. ඊළඟට කිසිම දවසක පුහුණුවීම් කටයුතු අතාරින්නම එපා. පුතේ හොඳට වතුර බොන්න, හොඳට කන්න බොන්න, හොඳට නිදාසේ ඉන්න. හැබැයි ඒ එකම හැමදාම පැය දෙකක්වත් වෙන් කරගන්න මේ ක්‍රීඩා කටයුතු වල නියැලෙන්න. ඒ මොනවද කියලා ඇහුවොත් ඔක්කොටම හොඳ දේ තමයි ජෙනරල් ෆිට්නස්. අපි ජෙනරලි අපි ෆිට් වෙලා ඉන්න ඕනේ. එතකොට අපි ආවයින් පස්සේ අපිට මේක අරපු ගමන් අපිට පුළුවන් ආයෙත් පුහුණුවීම් කටයුතු පුහුණු කරුවොත් එක්ක කතා කරලා පුහුණු වෙන්න. එහෙම තමයි. අපි දැන් කරගෙන නැති කාලෙට කරන්නේ කඩු දුවනවා, ටයර් තල්ලු කරනවා, කාර් තල්ලු කරනවා, ටයර් රදිනවා, ඒ වගේ දේවල්. ඒ වගේ මෙතනත් මේක ඕෆ් සීසන් එකක් කරගන්න. නැත්තම් තරග නැති කාලයක් කරගන්න. කරගෙන පුළුවන් තරම් පුතාලා මාන්ත් වෙලා මේ ක්‍රීඩා කටයුතු වලට යෙදෙන්න කියලා තමයි මට මෙතනින් විශේෂයෙන් කියන්න තියෙන්නේ. ඒ වගේම මට එක කතන්දරයක් කියන්නම් මම උදාහරණයකට මේ වෙලාවේ. ඒ තමයි රෙෆර් ජොන්සන් කියලා ෆීඩකෙක් හිටියා. ඒ රෙෆර් ජොන්සන් ඔලිම්පික් තරගයේ ඉස්සෙල්ලා තරගයේ ශ්‍රීදී පදක්කමක් තොඹ පදක්කමක් දිනලා එයාට ඕන වුණා ඊළඟ ඔලිම්පික් තරගයේදී ඔලිම්පික් පදක්කමක් දිනන්න. හැබැයි එහෙම එයා පුරුදු වෙලා මාන්ත් වෙලා ඉන්නකොට ඇක්සිඩන්ට් එකක් වෙලා එයාගේ කකුල කැඩුනා. ඒ කැඩුනහම එයා කරේ ස්විම් පූල් එකේ දුවන්න පටන් ගත්තා. ඊට පස්සේ එයා එහෙම නැත්තම් එයා අනිකුත් මොනවද මේ මං කියනවා වගේ සියලු ව්‍යායාම් කරා එක ඒ කැඩිච්ච කකුල අර අනිත් ඒවාට එක්සයිස් කරනවා.
कोई तरह मानसूना पुते ईलांग ओलींपिक तरंगे दिया ओलींपिक तरंगे दिनु प्रतरम पदक एम ऐ रिप्रजेंटेटिव मम्मी पुतला मेक पाड़ कटेट गणंगे पा मेकअप कोई दे तुंदागन तमुंगे पून कटेत करगन आबादे करगन मेकट लास्ती मेकट मैं मट लुकुटम की इलाट मट पुतला कुते दंग विद्या हरिम दीवी अपे काले वागे निमे एक දැන් මුගා පුණුවෙන් කටයුතු ආරම්භ කරලා තියෙනවා ඉන්ටර්නෙට් එකේ. ඒ වගේම තව විදියක් පටන් අරගෙන තියෙනවා ඉක්මනට දුවන්න පුළුවන් විදියක් හදලා තියෙනවා සප්ලිමන්ට් වලින්. අනේ රත්තරන් පුතේ මං කක් කියන්නම් ඉන්ටර්නෙට් එකෙන් බලාගෙන ව්‍යායාම් කරන්න දේවල් තියෙනවා රිස් තියෙනවා. ඒවා කරන එක හොඳයි. හැබැයි පුහුණු කරුවාව විශ්වාස කරලා පුහුණු කරුවාත් එක්ක ක්‍රමානුකූලව පිළිවෙලකට යන්න. එහෙම නැතුව අපි හුසෙන් බෝල්ගේ ට්‍රේනින් ෂෙඩියුල් එක දිහා බලලා ඒකනම් කරන්න හිතන්න එපා. मूलिक हेतु सहज है मीटर सीय दुआ सीएट अणुअन हलू जाति सुधु जाति एक सहज है पुते मे आसी आवे ऊने नदी तरह सहज है अपे श्रीलंका पूर्व एशिया तमाय सना जय सूर्यट के मुरल जिले बोल बोल करे सुधांतिका जय सिंह ओलींपिक दिन दरअसल रिकॉर्ड कैडी मे आसी आवे ताम बेरी मे मेव करे मूलिक हेतु मूलिक कार्य හැමදාම කියන කතා කියන්නම වෙනවා පුතාලා අහලා නැහනේ ඒ තමයි මම කියන්නේ හැම වෙලාවෙම පුතේ බ්‍රොයිලර් කරනවා කියන එක මේකෙන් වෙන්නේ පුතාලා බ්‍රොයිලර්ලා වෙනවා අපි නැචරල් ඇබිලිටි එකක් තියෙන උන් බලන්නකෝ චීටාට දුවන්න ඔය මුකුත් ඕනේ නැහනේ ඌ හයියෙන් දුවනවා වොක් කරන්නෙත් නැහනේ හාවෙ දුවනකොට බලන්නකෝ කොයිතරම් හයියෙන් දුවනවද කියලා ඒක තමයි යාගේ නැචරල් ඇබිලිටි එක ඒක තමයි යාට යගේ තියෙන පුළුවන්කම පුතාලත් ඒ වගේ අය පුතාලට හොරගත්ත පිරිසක් පුතාලට එහෙම දෙන්න යන්න පුළුවන් හැබැයි මේකට ෂෝට්කට් එකක් දාලා අර සප්ලිමන්ට් දීලා එහෙම නැත්තම් පුතාලව ගොනු කරන්න පටන් ගත්තොත් එහෙම බැරි වෙලාවක් මේ කෑමකට අපරාධයි. ඒක කියනවා නම් උදාහරණයකට කියනවා පුතාලා දන්නවනේ ඔය ගංගොලි ඉන්න කුකුල්ලු බඩගින්නට ගලුත් කනවා. පුතාලා ගමේ අය හින්දා දන්නවා. ගලුත් කනවා. ගල්බොක්. හැබැයි දැන් ඉන්න බ්‍රොයිලර් කුකුල්ලු ඉන්නව නේද? උන් එහෙම නැහැ. උන්ට ගල් නෙමේ කෑම පොඩක් කෙරුණත් උන් මැරෙනවා. බලන්න ඔය ගමේ ඉන්න කුකුල පුතාලා දැකලා තියෙනවා නම් බෙල්ල කැපුවොත් විනාඩි 5ක් විතර දඟලනවා මැරෙන්න. හැබැයි මේ අපේ ඉන්න බ්‍රොයිලර් කුකුලෙකුට කන්ට ගැහුවා මැරිලා වැටෙනවා. බලන්න මේ දෙකේ තියෙන වෙනස. අපි බ්‍රොයිලර් වෙන එක හරිද? අපි අර අපි ගමේ කුකුල්ලු මුන්ට අර කොටුවකට දාලා බ්‍රොයිලර් කෑම කන්න දීලා හැදුවොත් උන් බ්‍රොයිලර් වෙනවා. ඊට පස්සේ වෙන්නේ පුංචි කාලේ කිසියම් හෝ උත්තේජනයක් ලැබෙනවා. මේ පාසල් තරගයක් දිනා ගන්න හම්බ වෙනවා. හැබැයි එතනින් පස්සේ යාට ගෙනියන්න බැරුව යනවා. මං අර පුංචි පත්‍ර කැලේ දෙකක් පින්නුවේ අවුරුදු 27කට ඉස්සෙල්ලා ඒවා නැත්තම් ඒ අපේවා පින්නුවේ වෙන මොකක්වත් තියෙන්නේ නැමේ ඒ දරුවෝ ඊට පස්සේ අවුරුදු 10ක් විතර මේ ලංකාවේ තරඟ ගණනාවක් දිනුවා එකක් නෙමෙයි තරඟ ගණනාවක් දිනුවා ඒ එහෙම වාර්තා කීපතරයක් ඇදුවා පදක්කම් ගණනාවක් දිනුවා ඔලිම්පික් කීපතරයක් ගියා එයි මේ ඒගොල්ලන් බ්‍රොයිලර්ලා වෙන්න දුන්නේ නැහැ ඒගොල්ලන්ගේ සාජය හැකියාව දිනු කරලා තමයි අපි එතෙන්ට ගියේ මේගොල්ලන්ට සප්ලිමන්ට් දුවලා දුවන්න පටන් ගත්තා නම් අපරාධයි දැන් මම පුතාලට කියන්නේ මේ අලුත් ලෝකේ අලුතෙන් හදපු සප්ලිමන්ට් තියෙනවා තමයි. හැබැයි ඒව දෙනවා නම් දුන්නේ ක්‍රීඩා මාත්‍යන්තිට ආවට පස්සේ. ජාත්‍යන්තර ක්‍රීඩකෙක් වෙලා ක්‍රීඩා මාත්‍යන්තිට ආවම ක්‍රීඩා මාත්‍යන්තේ දීව දෙයි. දැන් ওই පුතාලා එක එක්කෙනා කියනවා ගණ්ඩ යන්න නම් එපා. පුහුණු කරු කිව්වොත් මම කියන්නේ ගණ්ඩ නම් එපා. සප්ලිමන්ට් එකෙන් වෙන්නේ අපි බ්‍රොයිලර් වෙනවා. අපි සාජ හැකියාව නැති වෙලා යනවා. එකෙන් හරියට පරිස්සම් වෙන්න වෙනවා. මොකද මම මෙහෙම විශේෂයෙන් කියන්නේ හැම වෙලාවෙම මේ ක්‍රීඩාවේදී විතරක් නෙමෙයි ඉස්සර අපිට පුංචි කාලේ මට මතකයි මම හිටියා ගමේ ඒ ගමේ ඉන්නකොට පුතේ මේ මේ හැම වෙලාවෙම හතරමං අන්දියකින් යන්න හරි බයයි ඒ බය මොකද කියලා ඇහුවොත් ඒ ඒව එකතන තියෙන පිදේනියක් තියලා මෙහෙම වට්ටිය වගේ ඔහොම හදලා පිදේනියක් තියෙනවා මං අහනවා මොකද්ද
මේ යක්කු එළවලු. ඉතින් එතකොට බලනකොට ඒ ඒ ගමේ මං කුලිය පිටියේ හිටියේ හැම හන්දියකම තියෙනවා ඒ තට්ටු තියලා. මං හිතනවා අම්මෝ මෙහි ඉන්නේ යක්කු කියලා. ඊට පස්සේ මගේ තාත්තගේ ගමට යනවා මම හලාවතට. හලාවතට ගියාම පාරපාරේ අර එහෙම නැහැ බෑ අතුරු පාරවල එකක් දෙකක් තියෙනවා. ඒතර මං හිතුවා දැන් අර කුලිය පිටියට වඩා හලාවත ටිකක් අඩු ඇති කියලා. එහෙම ඉඳලා පුතේ මං ජර්මනිට ගියා දුවන්න. පුතාලා දන්නවද එක තට්ටුවක්වත් ජර්මනි දකින්න නැහැ. ඒ කියන්නේ යක්කු එකෙක්වත් නැහැ. ඇයි දන්නවද? පාරවල් හොඳට හදලා ලයිට් තියනවා නම් යක්කු නැහැ. දැන් අපේ රටෙත් හරියට යක්කු අඩුයි පුතේ. ඉස්සර අපේ කාලේ මිනිහෙක් මැරුණාම හුඟක් වෙලාවට ගම්වල කියන්නේ යක්කු ගහලා මැරුණා කියලා. දැන් අපිට අහන්න නැහැ යක්කු ගහලා මැරුණා කියලා. ඒ මොකද ඒ යක්කු දැන් නැහැ. මොකද ඒවල පාරවල් හොඳට හැදිලා ලයිට් එහෙම ඇවිල්ලා. හැබැයි උන් වෙන විදිහකට දැන් අපේ රටට ඇතුල් වෙලා. ඒ තමයි කුඩු. ඒ තමයි මද්ද්‍රව්‍ය. ඒ තමයි මේ අපි අපිට ගේන මේ සප්ලිමන්ට් කියලා ගේන අපේ ඒවා. මේක අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙන පිටි හැටියට කුඩු හැටියට එහෙම දෙනවා. විශ්වවිද්‍යාල දරුවන්ට තවත් විදිහකට දෙනවා. රටේ මිනිසුන්ට තවත් විදිහකට දෙන ඒ යක්ෂය ආයෙත් ඇවිල්ලා ඉන්නවා. මේක අපි දැක්කම ඉන්නවා. මම වෙලාම හිතන්න ඕන පුතේ දෙවියන් මාතේ ළඟට යනවට වඩා හරිම අමාරුයි. හරිම ලේසි යක්ෂය ළඟට යන්න. ඒක තමයි විදිය. ඉස්සර කාලෙත් එහෙමයි. ජීසස්ගේ කාලෙත් එයාට කෙනෙක් හිටියා. දුහාමුදුරන්ගේ කාලෙත් එයාට විරුද්ධ කෙනෙක් හිටියා. හැම එකකම එහෙම තියෙනවා. මේ වගේ අපිට තියෙන ලොකුම වෝදුර හැටියට මම මේවා දකිනවා. ඒක නිසා මම පුතාලගෙන් ඉල්ලා ඉන්නවා කරුණා කරලා මේ යක්ෂයාට අහුවෙන්න එපා. එහෙම නැත්නම් පුතාලා ඒකෙන් අමාරු වෙටි කියලා. ඒ වගේම මට විශේෂයෙන් දෙයක් කියන්න ඕන. මට මතකයි මේ තක්සිලාව. මේක තමයි අපි ඉස්සර මම දැනගෙන හිටියේ වැඩියම ආදරය කරන්න පුළුවන් තරුණ කොල්ල කෙල්ලෝ හිටියේ තක්සිලාවේ කියලායි මට මතක. ඒ අර පොත් බලන හින්දා. මොකද හරියට ලිව්වා ආදරවන්ත කතා ලිව්වා ඒ හිටියේ තක්සිලාවේ. හැබැයි ඊට පස්සේ අපි දන්න ක්‍රීඩිකාව අර මංජුල කිව්වා වගේ ධනවර්ධලා ඉදලා බොහොම ක්‍රීඩිකාව අපි අඳුරගෙන තියෙනවා. අපි ළඟ පුහුණු වෙන්නත් තාම මතකයි ඉන්දිරා පත්මිණි කියලා ජාත්‍යන්තරයට ගිය ක්‍රීඩිකාවක් ලංකාවේ ශ්‍රී ලංකා වර්තාව පිටපු දුරපෙනීමේ ක්‍රීඩිකාවක් කියන විල හිටියා. මෙහෙම දක්ෂ ක්‍රීඩිකාවක් බිහි වෙච්ච තැනක්. ඒ වගේ මම මේ පිටණිය දන්නවා. ඒ පහසුකම් තියෙනවා. ඊටත් වඩා අද මංජුල පෙරේරා වගේ අය ඒකට අත දාලා තියෙනවා. මේක නිසා මම විශ්වාස කරනවා ඉතා ඉක්මනින් මේ තක්සිලා විද්‍යාලේ අර පරණ තැනට ගේන්න පුළුවන් වෙයි. ඒක නිසා මම පුතාලගෙන් කරුණාවෙන් ඉල්ලා හිටින්න පුතේ මට මේ තරම් චූටි කාලෙකින් පුතාලට පුතාලව හම්බ වෙන්නේ නැතුව මහදී මට කියන්න බෑ. හැබැයි මම පුතාලට කියන්නේ පුතේ අපිට ලෙහෙසියෙන් මේ මේ තක්සිලා විද්‍යාලයේ තියෙන පාසුකම් උපයෝග කරගෙන එළියට එන්න පුළුවන්. ඒකම අපි පුතා ගන්න පුළුවන්. අපිට එතන දෙන්න පුළුවන්. එහෙම කරලා අපි ඉස්සරහට යමු. ඒක නිසා මම ඊට වඩා පුතාලට කතා කරන්න හිතන්නේ නැහැ. මම ප්‍රාර්ථනා කරනවා මේ අපේ තක්සිලා විද්‍යාලයෙන් ඉතාම ඉක්මනින් ජාතියට ජාත්‍යන්තරයට පත්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රත්පත් වෙන්න කියලා ඔබ සම්දෙනාට බොහොම ස්තුතියි.